මතන ශ්‍රී ලංකා ඊට පස්සේ කිලුම දෙනා දැන් සති දෙක තුනකට ඉස්සලා පුණේම ආරම්භ කරා ඉතමත් හොඳින් පුණේම් කරා ඔස්ට්‍රේලියාවේ ඉන්න අපි හත් දෙනාත් එහෙ පුණේම් කරා නමුත් අවසානට අද පුණු තනකයක් තිබුණා නමුත් වර්ෂාව නිසා දේ පුණු තනකේ අපිට සහභාගී වෙන්න බැරි වුණා ඉතින් ඒක තමයි එකම පාඩුවටින් නමුත් අපි 6 වෙනිදා යනවා අපිට තවලින් තරඟ ඉස්සලා දවස් 5ක පුණු සැටි 5කට විතර සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා මම හිතන එකම පුණේ ප්‍රයෝජන අරන් ඉදිරි තරඟාවලිය දුන්නින් ක්‍රීඩා කරන්න ලොකු බලාපොරොත්තු වෙන මොකද කණ්ඩායම ඉතමත් හොඳින් පුණුවීම් කරලා එකට එක ෆැමිලියක් වගේ ඉන්නවා මේ වෙනකොට ඉතින් මම හිතනවා කණ්ඩායම කැරිට අපිට ගිය පාර වගේම ගිය පාර අපි අවසාන මාතණගේ පැරදුනා මේ පාර ජයග්‍රහණයක් ගන්න ලොකු විශ්වාසයක් තියෙනවා මොකද තරුණ ක්‍රීඩකෝ රැසක් මේ පාර අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මම හිතනවා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා ඒ වගේම දැන් තරුණ ක්‍රීඩකයන් මේ පාර ගොඩක් එයාලගෙන් මොන වගේ සහභාගීද ලැබෙන්නේ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ උපරිම සහාය කියලා ගන්න තමයි මගේ බලාපොරොත්තු නායකයෙක්ට මොකද තරුණ ජවය අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. ඉතින් මම හිතනවා අනිත් හැම කණ්ඩායමකම තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා මේ පාර ගිය පාර තරගාවලිය රෙඩිය හැම කණ්ඩායම ඉතාමත් ශක්තිමත්. ඉතින් මම හිතනවා අපේ තරුණ ක්‍රීඩකයෝත් එක්ක ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් මොකද සමහර ක්‍රීඩකයෝ ළඟදී ජාත්‍යන්තර පිටියේ සමුගත ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ අතරින් අපේ කණ්ඩායමේ ඉන්නේ ක්‍රීඩකයෝ දෙන්නයි තුන්දෙනා මේනුවර ක්‍රීඩා නොකරන්නේ මොකක් හරි තරගාවලියක්. ඒ නිසා මම හිතනවා කණ්ඩායම කැඩටත් ක්‍රීඩකයෝ සංචිතය ගත්තත් මගේ නායකයෙක් කැඩට තුත්තිමත් වෙන්න පුළුවන් කණ්ඩායම ඉන්න කීඩක දැක්කම අනිකුත් රටවල ටීම් කරන් මොන වගේ දේ ඇත්තටම ගිය පාර තරගාවලිය ඇත්තටම අපි පටන් ගත්තේ يعني රෝස් සේෆ්ටි තරගාවලිය පටන් ගත්තා මේක දැන් ජාත්‍යන්තර මට්ටමට ආවිල්ලා දෙන මොකද හැමෝම ක්‍රීඩකෙක්ම ඒ තරගාවලියට ආම පුහුණුවීම් කරනවා හැම ක්‍රීඩකෙක් හැම කණ්ඩායමම ක්‍රීඩා කරන ජාග්‍රහණය කරන එක මම හිතන්නේ ගිය පාර තරගාවලියෙන් අපි හැමෝම දැක්කා කොච්චර ආසාවෙන් උනන්දුවෙන් ඒගොල්ලෝ රට නියෝජනය කරන ආ සමානව ඒ තමන්ගේ ශක්තිය යොදවන ඒ තරගාවලිය ජාග්‍රහණය කරන මම හිතන්නේ මෙවර ඒක තමයි වැදගත්කම තියෙන්නේ හැම තරගයක්ම අපිට අභියෝගයක් ඒ වගේම හැම කණ්ඩායමම අභියෝගයක් වෙයි ඉතින් මම හිතනවා අපි අපේ ක්‍රීඩා කරන විලාසිතා ක්‍රීඩා කරොත්ින් මේ තරඟවලිය සෑහෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඔව් අපි අද පුහුණුවීම් තරඟයක් ක්‍රීඩා කරන්න හිටියා. ඉතින් ඒක වැස්සත් එක්ක සෙල්ලම් කරන්න බැරුණා. ඉතින් ඊයේ හොඳ පුහුණුවීම් සැසියක් කරා. ඉතින් පරණ සෙල්ලම් කරපු කට්ටියත් එක්ක ආයෙත් එකතු වෙලා මේ තරඟවලියට සූදානම් වීම ගැන හුඟක් සතුටුයි. ඒක හොඳයි මොකද මේ දැනටත් අපේ රටේ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා ඉතින් ඒ වගේ දිල්රුවන් සෙල්ලංකර මුණවීර චතුරංග ඒ වගේම ඉසුරු ඉශානේ හුඟක් කට්ටි ඉන්න ඉතින් හොඳයි මොකද පරණ ක්‍රීඩකයෝත් එක්ක අලුත් ක්‍රීඩකයෝ එකතු වුණාම ඉතින් මතන හොඳ වෙනසක් කරන්න පුළුවන් මේ තරඟාවලිය මේ පාර ඔය ඉතින් ගිහිල්ලා ඉස්සෙල්ලාම තරඟෙන් තරඟයට හොඳට සෙල්ලම් කරලා ගිය පාර වගේ මේ පාරත් අවසාන මහා තරඟයට ඇවිල්ලා ඉතින් ජයග්‍රහණය කරන්න තමයි සීලෝ දෙනාගෙම මේ පාර අරමුණ හැබැයි තරඟෙන් තරඟයට ගිහිල්ලා ක්‍රීඩා කරන්න ඕනේ ඒ වගේම අනිකුත් ඒ අනිත් තර කණ්ඩායම් උත් ඉතමත් හොඳ කණ්ඩායම් ඉන්නවා කියලා දැනටමත් ආරංචිලා. හැබැයි මම දන්නේ හරියට මේවා අන්තිම අවසාන කණ්ඩායම්ද කියලා. ඉතින් ආරංචි විදිහට ඔවුන්ගෙත් අලුත් ක්‍රීඩක හොඟක් ඇවිල්ලා තිනවා කියලා ආරංචි. ඉතින් මොකද අනිත් කණ්ඩායම් ගැන හිතනවට වඩා අපේ කණ්ඩායම එක හොඳට සෙල්ලම් කරොත් මම හිතන්නේ අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ පාර. අයියෝ ඒ වගේම ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද මේ සැරේ කියන්න තියෙන්නේ? ඔය ගිය පාරත් අපිත් එක්ක හුඟක් ප්‍රේක්ෂකයෝ හිටියා ඉතින් හුඟක් සතුටුයි මොකද අපි ජාත්‍යන්තර පිටියෙන් එළියටත් ගිහිල්ලා අවුරුදු 3-4කින් පස්සේ තමයි නැවත ක්‍රීඩා කරන්නේ ඉතින් ඒ පරණ හැබැයි අර පරණ විදිහටම නෙමෙයි හැබැයි ඒ ක්‍රීඩා කරද්දිත් ඒ වගේම ප්‍රේක්ෂකයෝ පිරිසක් අපිත් එක්ක රැඳී හිටීම ගැන මම හුඟක් ජාතික තලයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදිහට මම හුඟක් සතුටු වෙනවා මොන වගේද මේ ක්‍රීඩා ඔව් ඇත්තටම අපි හොඳට ප්‍රැක්ටිස් කරා පහුගිය දවස් ටිකේම මම හිතනවා මගේ පළමු අවස්ථාව මේකට සහභාගී වෙන ගිය අවුරුද්දේ අපේ කණ්ඩායම ෆයිනල් වලදී පරාජයට පත් වුණා. ඒකට මම හිතනවා මේ අවුරුද්දේ අපිට හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද හැම කණ්ඩායමම එක හා සමාන සම්බරව සිටිනවා. ඒ නිසා අපිත් පුළුවන් අපේ උපරිම අන්දමින් අපි ප්‍රැක්ටිස් කරලා ඉන්නවා දැනට. නවකෙක් විදිහට කොහොමද මේක ඔව් ඇත්තරම දැන් අපේ ඉන්න ලෙජන්ඩ්ස්ලත් එක්ක බලද්දි ඇත්තරම මම සෑහෙන නවකෙක්.
ඉතින් සනත් ඇයලා ඩිල්ෂන් ඇයලා ඒගොල්ලොත් එක ගහද්දී හරි ආසයි මොකද මගේ මුල් කාලේ ගැහුවා හා සමානව දැන් තේරෙනවා මොකද හේතුව මම 2009 ගහද්දී මේ සීලුම් කෙනත් එක මම මැචස් ගැහුවා දැන් ආයෙත් ලෙජන්ඩ්ස් එක ගහද්දිත් ඒගොල්ලොත් එක ගහන්න ලැබීම ලොකු සතුටක් ඔව් ඇත්තරම මෙතනදී සඳහන් කරන්න ඕනේ සංචාරක අමාත්‍ය හරින් ෆෙනැන්ඩෝ මහත්මයාව මොකද හේතුව අපිට ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ අනුග්‍රහය ලබා දුන්නා එතුමා මැදිහත් වෙලා ඒ නිසා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා අපිට මේ තරගාවලියට එම අනුග්‍රහය දැක්වීම ගැන මම හිතන්නේ මේවර ගිය පාර්ට්‍රේඩියම හිතන්නේ ගොඩක් තරංකාරී වේවි මොකද ගොඩක් කණ්ඩායම මේවර ශක්තිමත් කණ්ඩායම් දැනට අපි දැක්ක විදියට ඒකින්ද ගොඩාක් තරංකාරී තරගාලියක් වේ ඕනේ මයිදානේ අපි හොඳින් කරගෙන ගියා මයිදානේ පහුගිය සද්දේ හොඳින් කරගෙන ගියා මේ සද්දේ තමයි පොඩ්ඩක් වර්ෂාවෙන් පොඩ්ඩක් බාධාක් ඇති වුණේ මයිදානේ ඕස්ට්‍රේලියාවෙ ඉන්න කීඩේකුත් දැන් ඇවිල්ලා ඉන්නේ මේවර තියෙන ටීම්ස් එක මොකද ඔව් මයිදානේ කලින් කිව්වාගේ තාමත් හොඳ කණ්ඩායම් ටිකක් ඉන්නවා ගිය පාර්ට් වැඩිය මයිදානේ නව ක්‍රීඩකයෝ රසක් මයිදානේ සෑම කණ්ඩායමකට ඇතුළත් වෙලා තියෙනවා ඒකින්ද ගොඩක් තරංකාරී වේ මේවර ගියවර ෆයිනල් වලට මේ පාර මොනවාගේ පරිගණක ගන්න බලාපොරොත්තු වෙනවා ඔව් මේවරත් මයිදානේ يعني කණ්ඩායමක් විතර බලාපොරොත්තු තරගාලේ ජයග්‍රහණය කිරීම. ඒත් මම හිතන්නේ මුලින්ම ෆස්ට් රවුන්ඩ් එකේ ගිහිල්ලා ඒක නතර පර්ෆෝම් කරලා මම දැන් තරගෙන් තරගෙට තමයි ඒ ජයග්‍රහණය කරා යන්න. මෙවර සූදානම් කොයි වගේද? ඇත්තම කියනවා නම් අපිට ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දට වඩා ගොඩක් හොඳ කණ්ඩායමක් අපේ ඔක්කොම ප්ලේයර්ස්ලා වගේ මේ සැරේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන කට්ටිය ඉන්නේ. ඉතින් මම හිතනවා අපිට ලොකු චාන්ස් එකක් ඇති කියලා මේ තරඟ ජයග්‍රහණය කරන්න. දැන් ගිය වර ෆයිනල් වලට මේ වර මොන වගේ තරගයක් ලබා දෙන්නද මේවර මේවර ඇත්තටම නවසීලන්ත කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අපිට ටීම් ඉන්නවා. ටීම් 8ක් තියෙනවා කියන්නේ හොඳ තරඟාවලියක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ලේසි වෙන්නේ නැහැ ගිය අවුරුද්දට වඩා මේ තරඟාවලිය එන්න එන්න හොඳ තත්ත්වයට එන බව තමයි අපිට පේන්නේ. ඉතින් ඒකින්ද අපි ප්‍රැක්ටිස් කරනවා. ඒ හින්දා තමයි අපි ඇත්තටම ලංකාවට ආවේ අපි ඕස්ට්‍රේලියාවේ ඉන්න 6 දෙනාත් එකතුව ලංකාවේ ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා ප්‍රැක්ටිස් කරලා හොඳ තරඟයකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.